අධ්‍යාපනය සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් වුවත් විවිධ හේතු මත ඒ අයිතිවාසිකම සෑම දරුවෙකුටම එක හා සමානව නොලැබෙන බව නම් රහසක් නොවේ. යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීමට අප බොහෝ කාලයක සිට සංකතන ආරම්භ කර ඇති පසුබිමක කොවිඩ් වසංගතය ලෝකයේ වෙලාගෙන වසරකට වඩා වැඩි කාලයක් ගත වේතත් මාර්ගගත අධ්‍යාපනය තුලින් රටේ සෑම දරුවෙකුටම ඵල නෙලා ගන්නට ඇති අවකාශය තවමත් සලසා නොතිබීම සැබවින්ම කේදනීයයි. දරුවන් දෙමව්පියන් වගේම ගුරු භවතුන් ඔන්ලයින් අධ්‍යාපනය හරහා පීඩා විඳින ආකාරය අප නිරන්තරයෙන් ඔබට වාර්තා කරනවා. රිදී මාලියද්ද පෙතියාගොඩ විද්‍යාලයේ නිමාලි අනුරුද්ධිකා ගුරුතුමිය දිනපතා කිලෝමීටර 3ක පමණ දුරක් ගෙවා වැලිකංගල කන්දට නගින්නේ ආදරණීය දරුවන්ට සිප්සතර බෙදන්නට. මේ ගුරුතුමිය සමගම දරුවන් 40කට වැඩි පිරිසක් දිනපතා තම අධ්‍යාපන කටයුතු සඳහා වැලිකංගල කන්දට ගොඩවන බවයි අපට තොරතුරු වාර්තා වුණේ. මේ ගම්මානයේ තියෙන අඩුපාඩු මදිවට මේ දිනවල පවතින කොරෝනා වසංගතයත් එක්ක ඇවිල්ලා තියෙන ප්‍රබලම ප්‍රශ්නේ තමයි මේ සිග්නල් ප්‍රශ්නේ. ළමයි විතරක් නෙමෙයි ගුරුවරියක් විදිහට මමත් මේ අත්දැකීමට මුහුණ දෙන්නේ. මේ ළමයි ටිකක් එකතු කරගෙන මම මේ කන්දට එන්නේ කිලෝමීටර 2 3ක් එහාට කන්දට එන්නේ ඔහේ පඩියක් අරගෙන ගෙදරට වෙලා බලන් ඉන්න බැරි කමට. අපි ඉල්ලන්නේ අපි නිදහසේ නිවසටම වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවශ්‍ය සිග්නල් පහසුකම් ලබා දෙන්න කියලා විතරයි. මේ අක්කලා අයියලා මල්ලිලා එන්නේ කොඩා දුරකට ඇවිත් තමයි ඉගෙන ගන්න. අපිටත් ටවර් එකක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ඊළඟ පන්තියට යන්න නම් විශේෂ දැනුම අවශ්‍යයි. ඒ දැනුම ලබා ගන්න සිග්නල් කණුවක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. කොහොමරි බත්තේ මරගෙන ඇවිල්ලා හැන්දෑවේ කොහමත් යන කොට ආයෙ විතර වෙනවා. චූටි ළමයි ඉන්නේ ලොකු ළමයිට නම් තේරෙනවා. ඒ හින්දා කොහොමත් දෙමෝ පියු වෙන වැඩ ගමන් ඔක්කොම දාලා එන්න ඕනි මෙතෙන්. බොහෝ දරුවන් මෙන්ම ගුරු භවතුන් මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් පීඩා විඳින මෙවන් පසුබිමක මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම රූපවාහිනී නාලිකාවල අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගෙන අද උදෑසන කුරුණෑගල ඔර්ලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.